අපිට දන්න එක්සල් YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මං අද අරන් ආවේ වැඩි දිනෙක් මගෙන් ඉල්ලපු Excel VBA programs එහෙම නැත්නම් Excel macros ගැන පොඩි introduction එකක්. මේ introduction එක අහන ගමන් මම කරපු Excel programs එහෙම නැත්නම් Excel dashboards පසුබිමෙන් දිස්සෙනවා. බලන්න ඒවා කොච්චර සිත්තර ගන්න සුළුද කියලා. ඔයාලටත් මං වගේ මේ වගේ ඩෑෂ්බෝඩ් හදන්න එහෙම නැත්නම් Excel program ලියන්න ආසාවක් තියෙනවා නම් මාත් එක්ක එකතු වෙන්න. හරි. එහෙනම් අපි බලමු මොනවද මේ VBA කියලා. VBA කියන්නේ Visual Basic for Application කියන එකටයි. VBA යූස් කරන්නේ විශේෂයෙන්ම Microsoft Office product වලට. ඒ කියන්නේ ඔයාලා දන්න Microsoft Excel, Microsoft Word, Microsoft PowerPoint වගේ දේවල් වලට. VBA ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලාම බලමු VBA and macros කියන දෙකේ වෙනස මොනවාද කියලා. macro එකක් කියන්නේ piece of code එකක්. මේකේ තියෙන instructions. macros අපි ලියන්නේ programming language එකක් use කරලා. ඒක තමයි VBA කියන්නේ. හරි. ඔයාලට තේරෙනව නේද දැන් macros වලයි VBA වලයි වෙනස මොකද්ද කියලා? VBA edit එකක් use කරලා තමයි අපිට පුළුවන් macro එකක් හරි කීපයක් හරි ලියන්න. එතකොට ඒක පොඩි program එකක් වෙනවා. තා පොඩ්ඩක් එහාට ගියොත් අපි බලමු VB, VBA සහ VBS කියන්නේ මොනවද කියලා. VB කියන්නේ standalone program එකක්. ඒක run වෙන්නේ independently. ඒ කියන්නේ ඔයාලට වෙන program එකක් අවශ්‍ය වෙන්නේ නැහැ VB program එකක් run කරන්න. VBA කියන එක ඔයාලා දැනටමත් දන්නවනේ. VBA කියන්නේ Visual Basic for Application කියන එකටයි. Microsoft application එකක් නැතිව VBA වලට run වෙන්න බෑ. ඒ කියන්නේ Excel හරි Word හරි තියෙන්නම ඕනේ VBA program එකක් run වෙන්න. හරියට Excel වල part එකක් වගේමයි. තුන්වෙනි එක තමයි VBS කියන්නේ. VBS කියන්නේ Visual Basic Scripting Language කියන එක. මේක යූස් කරන්නේ internet applications වලටයි. VB සහ VBA කියන්නේ desktop based applications. VBS යූස් කරන්නේ internet based applications වලට. හරි, ඔයාලට දැන් හොඳ idea එකක් තියෙනවනේ මොනවද මේ VB, VBA සහ VBS කියන්නේ මොනවද කියලා. හරි, දැන් අපි බලමු ඇයි අපිට මේ macros අවශ්‍ය වෙන්නේ කියලා. ඔයාලා දන්නවා MS Excel වල ගොඩක් formulas functions තියෙනවා කියලා. formulas ගත්තොත් 300ක් 400ක් විතර තියෙනවා. ඒ වගේම functions. ඒ වගේම multitasking වැඩ ගොඩක් එකපාර කරන්න පුළුවන්. ඉතින් ඇයි මොකටද මේ macros? හරි, macros වලින් කරන්නේ ඔයාලගේ time එක ඉතුරු කරන එක. ඉතින් ඔයාලට ගොඩක් වෙලා යනවා නම් Excel formulas ලියලා functions දාලා ලොකු වැඩක් කරන්න අපිට පුළුවන් macros වලින් ඉක්මනටම. ඒ කියන්නේ ඔයාලගේ කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් macro එකක් ලියලා ඔයාලගේ Excel program එක run කරොත්. හිතන්නවා නිතරම කරනවා කියලා repetitive task එකක්. එතකොට ඔයාට ලොකු time එකක් waste වෙනවා. තව reason එකක් තමයි ඔයාලට අවශ්‍ය වෙනවා අලුත් formulas එකක් හදන්න. Excel වල ගොඩක් formulas තිබ්බට ඔයාට ඕනේ ඔයාලගේම ෆෝමියුලා එකක් හදන්න ඕන නම් මැක්‍රෝ එකක් ලියලා ඒ අවශ්‍ය දේ සම්පූර්ණ කරගන්න ඔයාලට පුළුවන්. අනිත් වාසිය තමයි ඔයාලට අවශ්‍ය වුණොත් කම්ප්ලෙක්ස් ටාස්ක් එකක් කරන්න. උදාහරණ විදියට ෆිල්ටරින්, ෂෝටින්, ඒ වගේම ප්‍රිවට් ටේබල් එකක් හදලා ඒක ඩේටා අරගෙන ආයිමත් ප්‍රිවට් ටේබල් එක ක්ලියර් කරලා අලුත් ප්‍රිවට් ටේබල් එකක් හදලා ඒක ඩේටා අරගෙන ඔවගේ ලොකු ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න ඕන නම් මේ දේවල් ඉක්මනට කරගන්න පුළුවන් මැක්‍රෝ එකක් ලියලා. හරි, තව පොඩ්ඩක් එහාට මැක්‍රෝ ගැන කතා කළොත් මැක්‍රෝ කියන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑම් එකක්. ඔබ්ජෙක්ට් එකක් කියන්නේ හරියට අපි මෙහෙම හිතමු. Excel, Word, PowerPoint කියන්නේ ඔබ්ජෙක්ට්ස්. ඒ වගේම Excel එක ඇතුලේ තියෙන හැම ඔබ්ජෙක්ට් එකක්ම උදාහරණ විදියට workbook, worksheets, cells, chart මේ හැමදේම ඔබ්ජෙක්ට්ස්. මැක්‍රෝ වැඩ කරන්නේ මේ ඔබ්ජෙක්ට්ස් එක්ක. උදාහරණ විදියට Excel object එකේ hierarchy එක උඩින්ම ඉන්නේ application එක. ඒ කියන්නේ Excel. ඊට පස්සේ workbook. ඊට පස්සේ worksheets. ඊට පස්සේ range, charts, controls, shapes වගේ දේවල්.
ඔයාලා range එකකට macro එකක් ලියනවා නම් ඉස්සෙල්ලාම application එක call කරන්න ඕනේ. ඒ කියන්නේ අර hierarchy එක follow කරන්න ඕනේ. ඒ ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ workbook එක. ඊට පස්සේ worksheet එක. ඊට පස්සේ තමයි range එක reference කරන්න ඕනේ. මේ විදිහට program එකක් මේ විදිහට තමයි program එක ලියන්න ඕනේ. කෙලිම range එක reference කරන්න බෑ. මේක තමයි object oriented program එකක් කියන්නේ. හරි මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා මොනවද මේ macro VBA කියන්නේ කියලා. ඒ වගේම VB, VBA සහ VBS කියන්නේ මොනවද කියලා. ඒ වගේම object oriented program එකක් කියන්නේ මොනවද කියලා. ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්නේ නැති. හරි එහෙනම් මම ඔයාලට ඉස්සරහට මේ වගේ Excel macros, Excel VBA program තියෙන video series එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි කොහොමද macros එක වැඩ කරන්නේ කියලා. සමහර අය හිතනවා macros කියන්නේ ලොකු programming knowledge එකක් අවශ්‍ය වෙනවා කියලා. ඇත්තටම එහෙම නැහැ. macros හරිම ලේසි. මගේ videos එක ඔයගොල්ලෝ එකතු වෙලා හිටියොත් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් macros step by step ලියන විදිය. පොඩි macro එකේ ඉඳන් ගොඩක් complex macros දක්වා ලියන විදිය මම simply ඔයගලන්ට කියලා දෙනවා. හරි ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා වගේ මේ වගේ macros VBA programs ඒ වගේම මගේ formulas functions ඒ වගේම dashboards excel dashboard කියන්නේ අද ගොඩක් popular මාතෘකාවක්. ඉතින් මේ හැම දෙයක්ම ඔයගලන්ට මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ videos එක ඔයගොල්ලෝ රැඳිලා ඉන්න, මගේ videos share කරන්න, ඔයගොල්ලෝ ඉගෙන ගත්තා වගේ අනිත් කට්ටියටත් දැනුමක් ගන්න මේ මගේ videos අනිත් කට්ටියටත් share කරන්න. එහෙනම් මම අද ගෙනාවේ ඔයගලන්ට පොඩි introduction එකක් මොනවද මේ macros VBA කියන්නේ කියලා. මම හිතනවා ඔයගලන්ට හොඳ idea එකක් එන්න ඇති කියලා මොනවද මේ VBA program එකක් කියන්නේ. නැත්තම් macro එකක් කියන්නේ එහෙම නැත්තම් VB කියන්නේ මොකද්ද VBA කියන්නේ මොකද්ද VBS කියන්නේ මොනවද කියලා. හරි එහෙනම් මේ වීඩියෝ එක නැරඹු ඕගලන්ට ගොඩක් ස්තුතියි. අපි නොදන්න Excel YouTube channel එක ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැත්තම් මම ගොඩක් ආදරෙන් ඉල්ලා හිටිනවා ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න කියලා. හරි එහෙනම් අපි මගේ පළවෙනි Excel program එකෙන් හම්බෙමු. ඕගලන්ට සුබ දවසක්.